අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත කණ්ඩායම් සංගීතයේ රජු කෘතහස්ත සංගීතඥ සුනිල් පෙරේරා මහතා අභව ප්‍රාප්ත වෙයි कोविड सुवी निवस पशु ओब आरक्षित विशेष वैद्य ललित एकनायक महताकरण हेलिदरव्वे हदिसी नीति रेगुलासी वेडी चंद असु एककिन पार्लिमेंट्वेदी सम्मत्य वेई पक्षव 132 विपक्षव 51 मे मुहूर्ते हदिसी नीति रटट अवश्य नहे विपक्ष नायक सजित पवसाई පාසල් විවෘත කරන්න නම් පෙර සැලසුමක් හදාගන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අධ්‍යාපන බලධාරින්ට කියයි හොඳම දේ දරුවන්ට නම් වහම එන්නත දෙන්න කටයුතු කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන් රජයට කියයි දරුවන්ට එන්නත් ලබා දෙන්න හදිසි වෙන්න එපා මහාචාර්ය තිස විතරණ අවධාරණය කරයි මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව දසදහසේ සීමාවත් පසු කරයි වයස වරුදු 20ත් 29ත් අතර බස්නාහිර සහ ගාල්ලේ එන්නත් කිරීම ආරම්භයි कोविड आसे पिच्चे परिसमीन विशेषज्ञ वैद्य सतीश विजय मान कियाई राटट वसंते एन्न तव वेडी दवसक नहे पार्लिमेंटु मंत्री सागर कार्यवसम कियाई आहार हिंगयक तियनकोट मे राटट पिट राट इन्न सुद्दो नेवेई पिट राट कलवेद्देक्वत इन्न है मंत्री कबीर पवसाई प्रथमीन देशीय पुआत मेरठ कंडायम संगीते रजुलेस सेलकेन सुनील पेरेरा महता अद उदयसन अभव प्राप्त वुना मियान विट ए महता हेट अटवन वियहि पसु वुना कोविड रोगिय वेलंदी सुवी निवसट पेमिन दिन किहिपेकट पसु यली एतिवु असनीप तत्व्या केत्वेन रोहल गत किरीमेन अनतुरुवाई एतुमन अद अलियम अभव प्राप्त वुने මීට සති කිහිපයකට පෙර කොවිඩ් ආසාදනයේ වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා වෛරසයෙන් සුවය ලබා නිවස වෙත පැමිණ තිබුණා. සුව වී නිවස වෙත පැමිණි සුනිල් පෙරේරා මහතා අවසන් වරට සමාජ මාධ්‍ය වෙත තැබූ වීඩියෝ සටහනයි මේ. විශේෂයෙන්ම අපිට සැලකපු හැමෝම මගේ රසික රසිකාවියන් මේ සීළු දෙනාම අත් වශයෙන්ම මේ අවස්ථාවේ සෑහෙන ශක්තියක් දුන්නා. සෑහෙන ශක්තියක්. ඉතින් මමයි නෝනායි දවස් 25ක් අපි දෙන්නා මේකෙන් එළියට එන්න අපිට විශේෂ වාසනාවක් තිබුණා කියන්නේ විශේෂ යාළුවෝ විශේෂ හැඳුනුම්කම් තියෙන මිත්‍රකම් තියෙන උදුපි අපිට හමු වුණා අපි ජයන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි පිරිසක් අපිට ලබා දීම පිණිස ආයි යලිත් අපිට ඒ ආශිර්වාදයෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒ ලැබුණ අවස්ථාවට අපි පරණ විදියටම ආයි එකතු කාද වෙලා ඉතින් මගේ මේ විශේෂයෙන්ම ෆෑන්ස්ලායි මේ විශේෂයෙන් අපිට ශක්ති දුන්න මේ උදුපිටයි वैद्यवरुण ගෙදර ආව දවස් 4ක් ආ ඉඳලා ලංග් ෆේලියර් එකක් තිබුණා නියුමෝනියා එකක් ආවාය තාත්තගේ දකුණු පැත්තේ ඒකෙන් හાર્ට් ෆේලියර් එකක් ඇවිල්ලා තාත්තා අන්තරා මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සමාජ මාධ්‍ය ඔස්සේ සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණා සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව BBC ලෝක පුවත් සේවයද මෙලෙස වාර්තා කර තිබුණා 1952 සැප්තැම්බර් මාස 14 වනදා ඇන්ටන් පෙරේරා මහතාට සහ ඩොරින් පෙරේරා මහත්මියට දාව සුනිල් පෙරේරා මහතා උපත ලැබුවේ සහෝදර සහෝදරයන් දස දිනකට මැදිවයි මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලද සුනිල් පෙරේරා පාසල් කාලයේ සිටම පාසල් සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කළා කුඩා කල සිට සංගීතයට ඇති ලැබියාව සහ සංගීත පසුබිම යටතේ හැදී වැඩුණු සුනිල් පෙරේරා සිය පියාවන ඇන්ටන් පෙරේරා මහතා නිර්මාණය කළ ජිප්සීස් කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙකු ලෙස වයස අවුරුදු 11ක් වැනි කුඩා කලකදී සංගීත කණ්ඩායමට එක් වුණා
මෙරට සංගීත ශාස්ත්‍රයේ පෙරලිකාර සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණි ජිප්සිස් කණ්ඩායමට නායකත්වය දෙමින් යුග ගණනාවක් වැජඹීමට මූල බීජය වූයේ සුනිල් පෙරේරා මහතායි. ඔහු නිර්මාණය කළ අපි දෙන්නා එක් වීලා, ලොවේසමා, සුදුනෝනේ, කොත්තමල්ලි, අංකල් ජොන්සන්, කුරුමිට්ටෝ, ලොනුදෙහි, ඔජායේ, නර්ස් නෝනා, සිඤ්ඤෝරේ වැනි ගීත රැසක් මෙරට තුල අතිශය ජනප්‍රිය වුණා. මෙරට බයිලා කලාව නව මානයකට යොමු කරමින් ඔහු මෙරට සංගීත ශාස්ත්‍රයේට ගායකයෙකු සංගීතඥයෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙස සිය සේවාව ඉටු කළා. පසු කලෙක 1981 දී ගීතා කුලතුංග මහත්මිය සමග විවාහ වූ සුනිල් පෙරේරා මහතා දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය පියෙක් වන අතර ඔහුගේම අඩිපාරේ යමින් ඔහුගේ දෙවන පුත්‍රයා වන ගයාන් පෙරේරා ඔහුගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කරමින් සංගීත ශාස්ත්‍රයේ කටයුතු කරනවා. මීට සති කිහිපයකට පෙර රුදුරු කොවිඩ් මාරයාට ගොදුරු වීම නිසා සුනිල් පෙරේරා මහතා ඉතා අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිට නිවස වෙත පැමිණියා. කෙසේ වෙතත් වෛරසයෙන් සුව වී නිවස වෙත පැමිණියද මීට දින කිහිපයකට පෙර ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඒ මහතා අප අතරින් මෙලෙස සදහටම සමුගත්තා. මිය යන විට සුනිල් පෙරේරා මහතා 68 වන වයෙහි පසු වුණා. අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. මිය ගියද නාමය අමරණීය මිනිසුන් මෙලොව තුළ ඇත්තේ අතලොස්සක් පමණයි. ඔබද ඉන් එක් අයකි. මෙරට සංගීත කලාවට අමිල මෙහෙවරක් ඉටු කළ සුනිල් පෙරේරා මහත්මයාණෙනි, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ඔබට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. සුනිල් පෙරේරා නම් ඒ අසහාය සංගීතඥයාගේ හඬ සදහටම අදනි හඬ වුණා. සියලු සෞඛ්‍ය නීති රීතිවලට අනුව එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙමින් පවතිනවා. සංගීත ශාස්ත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ සුනිල් පෙරේරා මහතා පිළිබඳ විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 10:15 සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානමින් සිටිනවා. ආදරණීය සුනිල් නම්බු වැඩසටහනට දිවයිනී ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි. සුනිල් පෙරේරා නම්බු අසහාය කලාකරුවා ජීවිතයෙන් සමුගන්නේ කොවිඩ් රෝගියෙ වැළඳී සුව වී ඉන්පසු නිවසටත් යාමෙන් අනතුරුවයි. මෙලෙස කොවිඩ් වැළඳී සුව වී නිවසට ගොස් යලි රෝගී වූ සහ මියගිය අය පිළිබඳ තොරතුරු අපට දැන් වැඩියෙන් වාර්තා වනවා. කොවිඩ් සුව වූ පසු ඔබ ආරක්ෂිතද? ආරක්ෂා වීමට කුමක් කළ යුතුද? ඒ පිළිබඳව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළා. සාමාන්‍යයෙන් කොවිඩ් රෝගය වැළඳී සුව වී දින 14කින් නිවසට යලි යන්න පුළුවන්. හැබැයි මේක එක් එක් පුද්ගලයාගේ ශරීර තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය වගේම කොවිඩ් වෛරසයේ පුද්ගලින්ගේ ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය අනුව වෙනස් වෙන්නට පුළුවන්. ඒත් ඒ විදිහට දින 14න් ආරම්භ වෙලා දින 21 මාසය හෝ ඊට වැඩි කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබලා නිවසට ගියාට පස්සෙත් ඇත්තටම කොවිඩ් රෝගය වැළඳුණු ඔබ ආරක්ෂිතද? නිවසට යන්නේ පූර්ණ සුවය ලැබලා කියලා තමයි බොහෝ විට කියවෙන්නේ. රෝහලේ ප්‍රතිකාර කටයුතු අවසන් වෙලා, නිරෝධායනය අවසන් වෙලා මේ විදිහට නිවසට ගියපු අය මියගිය අවස්ථා රැසක් පිළිබඳ තොරතුරු අපට මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. ආදරණීය සුනිල් පෙරේරා, අපේ කෘතහස්ත සංගීතඥයා කොවිඩ් රෝගය වැළඳිලා ඉන් අනතුරුව සුව වී නිවසට ගියාය. නමුත් ඔහු රෝගී වී යලි රෝහල් ගත කිරීමෙන් පසුවයි අභව ප්‍රාප්ත වුණේ. මේ වගේ සිදුවීම් රැසක් පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම අපට වාර්තා වුණා. මේ අවදානම දුටු නිසාම සියත ප්‍රවෘත්ති අපි කොවිඩ් වැළඳී සුව වී
නිවසට ගියත් පවතින අවදානම් තත්ත්වය ගැන පසුගිය කාලේ දිගින් දිකටම තොරතුරු වාර්තා කළා. ආසන්න වශයෙන්ම ඊයේ දිනේදීත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා අප සම්බන්ධ කරගනිමින් කොවිඩ් වැළඳී සුව වූ පුද්ගලයන් අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කළා. ඔබට මතක ඇති කොවිඩ් සුව වී සතුටින් නිවසට යන ඔබ යලි අසනීප නොවි ඉන්නට වගේම ජීවිතය රැකගන්න ඇත්තටම කරන්න ඕනේ මොනවද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඒ පිළිබඳව රටට කිව්ව පණිවිඩයයි මේ. කොවිඩ් රෝගය හැදිලා හොඳ වෙලා නිවෙස් බලා ගිහිල්ලා නැවතත් සංකූලතාවයට පත් වෙලා රෝහල් ගත වෙලා මිය යන ප්‍රවණතාවයක් අපි මේ දිනවල දකිනවා. මම හිතන්නේ මේකට ප්‍රධාන හේතුව තමයි අපි දන්නවා කොවිඩ් රෝගයේ ප්‍රධාන සංකූලතාවයන් දෙකක් තියෙන එකක් තමයි කොවිඩ් නියුමෝනියාව අනිත් එක තමයි ලේ කැටි ගැසීම. මෙන්න මේ කොවිඩ් නියුමෝනියාවෙන් ඇතිවන එක සංකූලතාවයක් තමයි ලංග් ෆයිබ්‍රොසිස් කියන තත්ත්වය. මෙන්න මේ සංකූලතාවයන් දෙක මම හිතන්නේ යම්කිසි රෝගියෙක් රෝහලෙන් නික්මීමට ප්‍රථම මෙන්න මේ රෝග දෙකට විශේෂයෙන්ම ලංග් ෆයිබ්‍රොසිස් එක හැදිලා ඇතිවන සංකූලතාවයේ සහ රුධිරයේ කැටි ගැසීමෙන් ඇතිවන සංකූලතාවය කියන්නේ හෘදයාබාධ වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක වළක්වා ගැනීමට තව මාසයකට පමණ කාලයකට ප්‍රතිකාර තමන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා කාටද අවශ්‍ය කියන කන මං හිතන්නේ තීරණය කරගත යුතුයි. මොකද ඒකෙන් අපිට පුළුවන් මේ කොවිඩ් රෝගීන් හොඳ වෙලා ගෙදර ගිහිල්ලා නැවතත් සංකූලතාවයන්ට පත් වෙලා මිය යෑම මං හිතන්නේ වළක්ව ගන්න මේක ඉතාම වැදගත් දෙයක්. පාසල් ආරම්භ කිරීමට නම් අධ්‍යාපන බලධාරීන් දැන් සිටම පෙර සැලසුමක් සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර වයස අවුරුදු 20ට වැඩි බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිස සඳහා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද ආරම්භ කෙරුණා. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10000 සීමාව ඉක්මවා ගියා. වයස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිවයිනේ දිස්ත්‍රික්ක 4කදී ආරම්භ වුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 සිට 29 දක්වා වයස්වල පසුවන එම දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයන් සඳහා පමණක් මෙම එන්නත් කරන සිදු කරන බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එන්නත්කරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික ජයලත් මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අද දින සිට සතියක් ඇතුළත 20ත් 29ත් අතර බස්නාහිර පළාතේ ජීවත් වන ලක්ෂ 7ත් 8ත් අතර සංඛ්‍යාවකට සියලු දෙනාම 100%ක් එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාව විසින් මිලදීගත් අමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලියම දිවයිනට රැගෙන පිට තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද අලියම 1:45ට දෝහා සිට මෙම එන්නත තොගය රැගෙන විත් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ 10000 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 189ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් දත්ත පිළිබඳ වාර්තා කරන ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන වර්ල්ඩෝමීටර් වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ 13 වෙනි ස්ථානයේ පසුවනවා. එම වෙබ් අඩවියට අනුව සතියක් තුල ශ්‍රී ලංකාවේ ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්눔 කරනු ලබනවා. ඒ අනුව සතියක් තුල 26%ක ආසාදිතයින් වාර්තා වීමේ අඩුවීමක් සහ මරණ අනුපාතය 3%ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර සමස්ත ලෝකයේ මරණ සංඛ්‍යාව සතියක් තුල 8%කින් අඩුවීමක් පෙන්눔 කරන බවද වර්ල්ඩෝමීටර් වෙබ්බඩ වේදක්වා තිබෙනවා. කොවිඩ් වෛරසය අසාධනය වී මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳවන හේන්මණිකා මහත්මියගේ දේහය අද දහවල් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය මත මහියංගනී ප්‍රදේශයේ වෙත රැගෙන යාම මෙලෙස සිදු වුණා. හේන්මණිකා මාතාවගේ ආදාහන කටයුතු අද පසුරුවේ මහියංගනී ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී සිදු කෙරුණා. පවතින අවධාන මහමුවේ පාසල් විවෘත කිරීමට නම් පෙර සැලසුමක් අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාසල්
විවෘත කිරීම සුදුසුද නැද්ද කියන එක මං හිතන්නේ ඒක දා සාපේක්ෂ ක්‍රියාවලිය. මේ පාසල් වලට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ යම් දිනක පාසල් විවෘත වුණොත් ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග දැම්ම සැලසුම් කරගන්න. දැම්ම සැලසුම් කරන්න කොහොමද අපි පාසල් වලට ශිෂ්‍යයන් ගෙන්නගන්නේ? පාසල් විවෘත කිරීමට නම් අනිවාර්යෙන් පාසල් දරුවන්ට එන්නත් කරණය සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළා. දරුවන්ට හොඳම දේ කියනවනේ. ඉතින් මේ ෆයිසර් එන්නත් තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් නම් ඇයි ලංකාවේ පාසල් දරුවන්ට මේක දීලා පාසල් ටික පටන් ගන්න නැත්තේ? මේ දරුවෝ ටිකට එන්නත් දීලා පාසල් පටන් ගන්න එක ජාතියේ ප්‍රමුඛතාවයක් නෙමෙයිද? පාසල් විවෘත කරන්න කලින් එන්නත් කරන්නේ සම්පූර්ණ කළ යුතුමයි. මෙතර දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට හදිසි නොවන්නේයි වෛරස් රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය තිස්ස විතරණ මහතා රජෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ ප්‍රතිදේහය මත්තමක් ආරක්ෂිත ප්‍රතිදේහය ඉංග්‍රීසියෙන් කියනවා නියුට්‍රලයිසින් ඇන්ටිබඩි ආරක්ෂිත ප්‍රතිදේහය දියුණු වෙලා තියෙනවද කියලා. ඉතින් ඒව ඔක්කොම බලලා තමයි राज्य औषध निष्पादन संस्थावे लेबल यटते निष्पादने लू पलमु सेलाइन एम संस्थावे सभापति वैद्य उत्पल इंद्रवंश महता निलवशेन राज्य माते चन्न जयसोमन महतावेत भारतीम सिदुखला राज्य औषध निष्पादन संस्थाव सह महानूर पल्ले कले कर्मांतपुरे पीटलतीन कलुम लाइफ साइंस समागम කතුවෙලා බද්ධ නිෂ්පාදනයක් හැටියට දේශීයව සේලන් නිෂ්පාදනය ආරම්භ කරා. මේ මාසේ ඉඳන් රාජ්‍ය අංශය සඳහා සම්පූර්ණ වශයෙන්ම දේශීයව නිෂ්පාදනය කරන සේලන් තමයි ලබා දෙන්නේ. රාජ්‍ය අංශයට සේලන් ආනයනය කිරීම මුලින් මුලින්ම නතර කරනවා. දැනට දෙවිනි පුරා පවතින කොවිඩ් වසංගතයේ හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහණය කිරීම සඳහා ගිලන් රථවල අවශ්‍යතාවය ඉතාමත් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විටම කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සුවසැරිය ව්‍යාපෘතියේ ගිලන් රථ භාවිත කරනු ලබන අතර දැනට විවිධ හේතුන් මත දහවණින් ඉවත් කොට තිබෙන ගිලන් රථ කඩිනමින් අලුත් වැඩියා කර දහවණේට සුදුසු අයුරින් සකස් කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී තිබෙනවා. එහි ප්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දහවණින් ඉවත් කළ ගිලන් රථ 10ක් අලුත් වැඩියා කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙතර පුත්තිලම මූලික රෝහලේ කොරෝනා පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නොරොච්චෝල තාප බලාගාරයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවටගත් බවයි. ඔවුන් ඊයේ කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේදී සිය ජංගම දුරකථනයෙන් රෝගියෙකුගේ වීඩියෝවක් පටිගත කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඊට බාධා කිරීමත් සමග දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඉන් රෝහලේ ආරක්ෂක රාජකාරී වල නිරත වෙමින් සිටි නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. බලාගාර තුන් දෙනෙක් ඇවිල්ලා වීඩියෝ කරනවා. අතවෙයි මේ වීඩියෝ කරන්න එපා මේක මේ ආයතනයක් නේ වීඩියෝ කරන්න එපා මේ අපි බයිනවා දහනවා නේ මේනේ. ඊට පස්සේ එහෙම කියද්දි මෙයා පස්සෙන් පස්සටම ආවා පිළිගුණට. 12 වාරත් ඉඳලා. රුවන් දරිගේ පය පය කියලා කියද්දි උඩ ඉඳලා රුවන්ට ගහම පයි. මෙයාට පයි ගහ මෙයා වැටුණා. නිකන් මෙයා කෙලින් කරන්න ඇද්දි මට ගැහුවා. වර්තමානයේ බොහෝ පිරිසක් පිළිසුම් තුවාල සහිතව රෝහල් වලට ප්‍රතිකාර සඳහා යොමු වන බව විශේෂඥ වෛද්‍ය සතිෂ් විජේමාන මහතා පවසනවා. කොවිඩ් රෝගයේ මැඩ පැවැත්වා ගැනීම සඳහා නිවසේදී සිදු කරන ඇතම් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මේ දිනවල දකින්න තියෙන දෙයක් තමයි පිළිසුම් ආශ්‍රිතව වෙන අනතුරු වල ශීඝ්‍ර වැඩිවීමක් දකින්න තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් රෝහල් ගතව ප්‍රතිකාර කරන්නේන රෝගීන්ගේ වැඩිවීමක්. අපි දන්නවා පිළිසුම් අනතුරු විවිධ හේතු මත වෙනවා. බහුලම වෙන දේ තමයි මේ උණුදියර උණු වතුර. මේ ක්‍රමවලින් වෙන පිළිසුම් බොහොමයක් මේ මෑත දවස්වල අපි දකින්නේ නිවස තුලදීම සිදු වෙනවා. නිරීක්ෂණය කළා බලනකොට අපි දැක්ක දෙයක් තමයි සියලු වයස්කාණ්ඩ මේකට ඇතුළත් වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ මේ උණු වතුර හා උණුදියර. වැඩි රෝගී ප්‍රමාණයකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා. ඉදිරියට තමන් හුමාලය අල්ලන්න බලාපොරොත්තු වෙනවන මොනාරි සම්ප්‍රතිශාවකට ඒක බොහොම කල්පනාකාරීව කරන්න ඕන. විශාල විස්කම්බයක් ඇති භාජනයක් භාවිතා කරන්න. අනික අපි දකිනවා මේ අම්මලා මේ දුම් අල්ලන්න සෙටිය උඩ දෙනවා. නැත්නම් මේ නිදාගෙන ඇඳ උඩට ගෙනල්ලා දෙනවා. ඒ වගේ උණුදියරයක් පාවිච්චි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම බිම තියන්න පෙරලෙන්න ඇති වෙන්න. ඉතින් මේක කොහොම කරත් මෙය අනවශ්‍ය දෙයක් විදියට තමයි අපි දකින්නේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසී වැඩිචන්ද 81කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මීට පක්ෂව ඡන්ද 132ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 51ක් පමණයි. කොවිඩ් වසංගතය හමුවේ දින දෙකකට සීමා කර තිබූ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වුණා. එහිදී ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි වලට අදාළ ප්‍රකාශනය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්ුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. එහිදී හදිසි නීතිය පිළිබඳ නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් හිමි වුණා. ඒ අනුව අද දින හදිසි නීති වාදයේ පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව 51කුත් ලැබෙලා සම්මත වෙච්ච බව ප්‍රකාශ කරනවා. වැඩි ඡන්ද 81කින් හදිසි නීතිය පිළිබඳ නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි වලට අදාළ විවාදය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. අපි කිරියල්ල මතුමාලගේ ආණ්ඩුව කාලේ වැල්ලම් පිටියේ කුණු කන්ද කඩාගෙන වැටෙන කොටත් තමුන්නාන්සේලා හදිසි නීතිය ගෙනාවා. අපේ රටේ කිසිදු ආහාර හිඟයක් නැහැ. මෙතන තියෙන ආහාර හිඟයක් නෙවෙයි ආහාර මාෆියාවක්. මිනිස්සු කොවිඩ් වලින් මියාන වෙලාවක තමුන්නාන්සේලා උද්ඝෝෂණ 847ක් මේ රටේ සංවිධානය කරා. 106000ක් මිනිස්සු පාරට දැම්මා. තමුන්නාන්සේලා ගෙනාපු එක උද්ඝෝෂණයකට එක වතුර බවුසර් එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරේ නැහැ. එතුමගේ බලතල පාවිච්චි කළා. එක කෙනෙකුට බැටම් පොල්ල issue වෙන. අපි එදා විපක්ෂේ එනකොට තමුන්නාන්සේලාගේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට ගැහුවේ මොනවද? කිතුල්ලට දාලා ගැහුවේ. දැන් කතා කරනවා රට හදන්න අපිට දෙන්නලු. මගේ අප්පල හැදුවනේ අවුරුදු 5ක්. ආණ්ඩුව බලයට පත් කළා මාස 6ක් ඉන්න බැරුණා. බඩව ලැකිලිලා තිබ්බේ. මාස 6න් ගැහුවා මහ බංගුවට. ආම අලියා හොඩේ ඉල්ලුවා විස්තරයි. තව අලියාගේ ඉතුරුව issue වෙනා පොඩක් ඉන්නකෝ. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බඩු මිල පාලනය කරන්න ආණ්ඩුවකට බැරිකම නිසා හදිසි නීතිය දාලා තියෙනවා. හදිසි නීතිය කියන්නේ අද මේ රටේ කොවිඩ් පාලනයවත් බඩු පාලනයවත් නෙමෙයි මේ රටේ ජනතාව පාලනය කරන්න ආණ්ඩුවට එන විරෝධය වළක්වා ගන්න. අහිංසක මිනිසු පවා කිව්වේ ජනාධිපතිතුමාට තියෙන නීති මදිනන් නීති පනවල හරි අපිට සහනයක් ලබා දෙන්න පිළඳ ව්‍යාපාරික මාෆියාව ජනතා හූරගෙන කනවා. සිකුරාද වෙන්න කලින් මේ රටේ සෑම තැනකම සීනි සහ සහල් ගිහිල්ලා කිලෝ දෙක තුනක් ගන්න නෙමෙයි අවශ්‍ය ප්‍රමාණය පාරිභෝගික ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිසරයේ මේවන විට මේ ගැසට් නිවේදනය හරහා ලබා දීපු බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමා ඉතාමත් අසීරු තනතිරුවක ප්‍රවේශමෙන් බැට් කරබෝ තමයි පිනුනේ. පාර්ලිමේන්තුවේ තුනින් දෙකක් ඉල්ලුවා ඒක දුන්නා. විසින සංශෝධනයෙන් අධික බලයක් ඕන කියලා කිව්වා. ඒකත් තමුන්නාන්සල සම්මත කළා දුන්නා. දැන් කියනවා ඒවත් මොදි හදිසි නීතියක් ඕන කියලා. මේ සීනි මිල තීරණය කරන්නත් හාල් මිල තීරණය කරන්නත් ඒ බලය ඕනද? තමුන්නාන්සලා විල අපිට කියලා මහර ජාවාරම් කාර්යෝ ටිකක් ඉන්නවා. තමුන්නාන්සලම එක මේසේ එක වටේ වාඩි වෙලා කන බොන අය. මම අහනවා සරත් පොන්සේකා මන්ත්‍රීතුමනි, LTT ත්‍රස්තවාදීන් මාවිල්ලාරු සොරව්ව වැව්වට පස්සේ මාවිල්ලාරු සොරව්ව අරින්න කියලා කාටද එදා ජනාධිපතිතුමා නියෝගය දුන්නේ? නියෝගය දුන්නේ තමුන්නාන්සේ. ශ්‍රී ලංකා යුද හමුදාවට දුන්නේ. හැබැයි එදා ඔබතුමාට බාර දෙන්න නැතුව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බාර දුන්නා කොහොමද tie? සොරව්වේ අයිතිය මවාරි මාර්ග. රටේ ආපදා තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට ඒ වගකීම බාර දෙන්න ඕන එක ක්‍රියා කරවන්න පුළුවන් අයට. හැමදාම පාට කණ්ණාඩියෙන් බලලා කරන හැමදේම විවේචනය කරන දේශපාලන මාතෘකාවක නෙවෙයි අපි ජීවත් වෙන්න ඕන. අපි හැමෝම දැන් හිතන්න දෙයක් කාලයක් ඇවිල්ලා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජීවිත විශ්වාස නැහැ කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් තමයි හදිසි නීතිය. මේ වෙලාවේ තමයි කිව්වේ කොහමද? ඔරකල් ඩේටාබේස් වලින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්සි දාලා රට පාලනය කරන කුවේ. මේ සීනිකාරෝ ටික අල්ලගන්න බෑ. අද ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව තවම ආපදා තත්ත්වයක් ප්‍රකාශයටපත් කරන්නේ නැහැ. මේ අවස්ථාවේදී හදිසි නීතිය අවශ්‍ය වෙනවාමයි මතුවලා තියෙන තත්ත්වයේ හේතු කොටගෙන. නියත වශයෙන්ම කියනවා නැවත වරක් ලංකාවේ හදන සීනි මොනම හේතුවක් නිසාවත් ලංකා සීනි සමාගමෙන් 1/5ක් වැඩි කාණ්ඩ දෙන්නේ නැහැ. මේ කරන්නේ හොරා පොලිස් එල්ලම. ආණ්ඩුව ගේන්නේ ඔක්කොම ඉඩාරිනවා. 125ට සීනික මෙමිලා අඩු කරා ගැසට් 10ක් විතර ගැව්වා හාල් මිල පාලනය කරන්න. ඒ එක ගැසට් එකක්වත් බැරි වුණා ක්‍රියාත්මක කරන්න. අපි මේ අඳුරු යුගයකට යන පෙර නිමිති පහළ වෙලා තිබෙනවා. අද හාල් ටික සීනි ටික පොල් ටික පරිප්පු ටික ලුණු ඇටේ ඉඳලා අද ගණන් ගිහිල්ලානේ තියෙන්නේ. අද අර වැසිකිලි පෝච්චිය පවා ගණන් ගි. අද වැසිකිලියක් හදාගන්න බෑ කැලේට යන්න වෙලා තියෙන්නේ. අපේ මිනිසුන්ට වැසිකිලිය කරන්න ඕන දේ කරා. ආණ්ඩුවට බඩු අඩු කරලා දෙන්න බැරි නම් ගෙහෙල් මලට ආණ්ඩුවක්. යුද
යුද්ධයට නැති කඩුව කොස්කොටන්නති කියලා වහරක් තියෙනවා සමාජ සුබතාදීන් යොදා නොගන්න මහජන ආරක්ෂක රෙගුලාසි එනං අපි කවද්ද යොදා ගන්න ඒක නිසා තමයි හදිසි නීති අපි අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වෙලා වෛරසය විනාශ කරනවා නෙමෙයි වෛරසය සමග එකතු වෙලා රජය විනාශ කරන තමයි ඔවුන්ගේ සම්පූර්ණ බලාපොරොත්තු 2005 අංක 13 දනන ආපදා පනත කළමනාකරන පනත නියමිත නම් ක්‍රියාත්මක කරන්න තිබුණා මේ වසංගතය ආරම්භ වෙනවත් එක්කම කො ඒක ක්‍රියාත්මක කරාද ඇයි ඒ පනත ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒක ක්‍රියාත්මක කරොත් අද මේ කරන මගරිටික කරන්න හම් වෙන්නේ නැහැ මේක හරියට කියවන්න මේක එකම දෙයකට විතරයි සීමා වෙන්නේ ඒ සීමා වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන එක ඒක කරන්න එපා කියලාද කියන්නේ තුබසහ යස කතාව අපි අහලා තියෙනවා දොරටුපාලේ රජ වුණා එතුමාගේ කාලෙවත් අඩුම ගානේ මේ වගේ තත්ත්වයක් බඩු මිල සම්බන්ධව උදා වෙලා නැහැ කියලා අපි හොයලා බලපුවාම තොරතුරු තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාලා ජූලි මාසේ 21 වෙනිදා ප්‍රකාශයක් කරා එතුමා කිව්වා අපිට බලතල තියෙනවා අපිට පුළුවන් මේක පාලනය කරන්න අපි පාලනය කරලා පෙන්වන්න හැබැයි මොකද වුනේ එතුමාලට මේක ක්‍රියාත්මක කරගන්න බැරුව ගියා පක්ෂ දේශපාලනේ මේ ඕන රට රට කියනවා අපිට ආණ්ඩු කරන්නත් මේ මොහොතේ හදිසි නීතිය රටට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා හදිසි අත්‍යවශ්‍යයි ඉක්මනින්ම එන්න ප්‍රමාණය වැඩි කිවි අවශ්‍ය ඖෂධ ටික ගෙන්වාගෙන ආසාදිතින් ප්‍රමාණය අවම කරගෙන රෝහල් පද්ධතියට අවශ්‍ය ජීවිත බේරා ගැනීමේ රෝහල් උපකරණ ටික ලබාගෙන ආර්ථිකයේ වර්ධනය කිවි දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිවි හදිසි සහ අත්‍යවශ්‍යයි කියන ඉලක්ක සම්පූර්ණ කරගන්නට රජය ඉදිරිපත් කළ තිබෙනවා හදිසි නීතිය. හදිසි නීතිය කිසිසේත්ම මේ ඉලක්ක සම්පූර්ණ කරගැනීමේ හොඳම වැඩපිළිවෙල නොවේ. මේ ඉලක්ක සම්පූර්ණ කරගන්නට කාර්යක්ෂමතාවය අවශ්‍යයි. දක්ෂ රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. මනා කළමනාකරණයක් අවශ්‍යයි. රාජ්‍ය පාලනයට රට පාලනය කරන්නට වියත් බුද්ධිමත් කෘතහස්ත වැඩේ කරන පසු විපරම් කරන ඒ වගේම ඉලක්ක සම්පූර්ණ කරන වැඩ කරන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. එනිසා මේ අත්‍යවශ්‍ය හදිසි ඉලක්ක කිසිසේත්ම හදිසි නීතියෙන් සම්පූර්ණ කරගන්නට බෑ. මේ බඩු මිල පාලනය කරන්නට මොනවටද හදිසි නීතිය? ජාතික ආපදාවක් වෙලත් තවමත් ව්‍යසන කළමනාකරණ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරලා. හදිසි නීතිය පැනවීම හුදෙක් මහජනතාවට සහනයක් වනු පිණිස මිස ජනතාව පීඩාවට පත්කිරීමට නොවන බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යුආර්ත සිල්වා මහතා පවසනවා. එබැවින් හදිසි නීතිය පැනවීම හරහා සාමාන්‍ය ජනතාවට අයහපතක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් යම්කිසි නිලධාරියෙක් මෙම පරමාර්ථයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට හැකි බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ හදිසි නීතිය සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වෙන නිසා මහජනතාවට සහ වෙනත් නීතියට අනුව කටයුතු කරන අයට කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ නීතියට පටහැනිව කටයුතු කරන අය පහසුවෙන් වටලලා අත්අඩංගුවට ගැනීමට සහ ඒ දේවල් රජයේ බාහිරයට ගෙන නිසි පරිදි ක්‍රියා කිරීමට මෙයින් අවස්ථාව සැලසේ. රජයේ විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා නම් ඒක ඉතා වටින දෙයක්. හැබැයි යම් කිසි නිලධාරීන් කණ්ඩායමක් ඒ තත්ත්වයට පරිබාහිරව ක්‍රියා කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. යම් අයකු දඩයම් කිරීම සඳහා යම් අයකු අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා පීඩා කිරීම සඳහා මේ ක්‍රියාත්මක නැගිය යුතු නැහැ. මේ නීතියේ තවත් වැදගත් දෙයක් තමයි අධිකරණයට ගිහිල්ලා අභියෝග කිරීමට හැකියාවක් නැතිවීම. ඒ නමුත් ඒ අභියෝග කිරීමට නැති වුණාට මිනිස්යාගේ මානව හිමිකම් වලට මූලික අයිතිවාසිකම් වලට බාධා වෙන පරිදි යම් ක්‍රියාවක් බලධාරීන් කරනවා නම් ඒකට කිසිසේත් අධිකරණය පසුබට වෙන්නේ නැහැ. ඒට සම්බන්ධව ක්‍රියා කරන්න. ඒ නිසා හදිසි නීතිය ඇතිවීම හුදෙක් මහජනතාවට සහන පිණිස මිසක් මහජනතාව පීඩාවට පත් කිරීම සඳහා නොවන බව පැහැදිලි. ඒ ක්‍රියාවට නගන අය එසේ කරන්නේ නම් ඒට එරෙහිව අධිකරණයට යාමට පහසුකම් තිබෙනවා. ඒ ගැන කිසිදු බියක් විය යුතු වන්නේ නැහැ. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ වෙත සීනි බෙදා හැරීම අරඹ ඇති බව වෙළඳ අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අදත් ඇතැම් ප්‍රදේශවල සීනි පෝලිම් දක්නට ලැබුණා.
සීනි සහ සහල් සම්බන්ධයෙන් පසුගිය දිනවල දෙඩි කතාබහට ලක්ුණේ කූට ව්‍යාපාරිකයින් විසින් සීනි සහ වීතොග සංගවා තැබීම නිසා වෙළඳපොළේ ඇති වූ සීනි සහ සහල් අර්බුදය මූලික කරගනිමින් කෙසේ වෙතත් ජනාධිපතිවරයා යටතේ ගැසට් නිවේදනයක් මගින් පත් කෙරුණු නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදු කළ වැටලීම්වලදී සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29000ක් සහ වීතොග රජයේ බහරයට ගත්තා රජයේ බහරයට ගත් සීනි තොග සතුස හරහා ජනතාවට බෙදා දීමටයි රජය සැලසුම් කළේ එමෙන්ම සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළා මේ අතර අද දින වෙළඳ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පුද්ගලික අංශය වෙතද සීනි බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල අදත් සීනි පොලිම් දක්නට ලැබුණා මේ අතර රජය විසින් පාලන මිලට සහල් සහ සීනි ලබා දීමට ප්‍රකාශ කර තිබියදීත් ඇතැම් වෙළඳ සැල්වල ගබඩා කර තිබෙන සහල් වර්ග විකුණන්නේ නැති බව සඳහන් කරමින් පුවරු ප්‍රකාශ කර තිබුණේ මේ ආකාරයටයි. නෑ සීනි නෑවත් දෙන්න සීනි නෑ සීනි ගහා දෙන්න නෑ ඉතින් බඩු ඒ ගන්න දෙන්න නෑ ස්ටොක් කෙරුවෙත් නෑ අපි දැන් තොග මිල කතා කරේ තොග මිල හද්දි කියනවා සීනි 150යි දැන් තොග මේ පාලන මිලට තියලා සීනි දෙන්නලු 1 මිටියක් 125යි අපිට හැරෙන්නවත් බෑ ඒ දෙන්නගෙන 125යි විකුණන්න ඕනෙත් 125යි මාර ප්‍රශ්න තියෙන්නේ අපි අසන ඊට වැඩි හොඳයි සීනි හාලු විකුණන්න තියෙන එක ඒ විදියට කරලා මේ ඒ මිනිතු ලොකු මිනිස්සු හම්බ කරගත්තට මේ පොඩි මිනිතු මොකද කරන්නේ දැන් දඩ ගහන්නේ අපි තාම ඔව් එදෙන්ට දඩ ගහලා හරියන්නේ නෑනේ ඊරි සම්බ නෑ ඒ කඩවල නැහැ නේද ඉතින් වෙළඳ පොලේ නම් කියනවා ඉතින් 125ට කීරි සම්බ දෙනවා කිව්වා ඕ ඉතින් ගන්න බඩු නැහැ බෝල් කරන්න කතා කරමු කියනවා 125ට දෙන්න බැලු හාල් නැහැලු ඉතින් කොහොමද කරන්නේ අපි අස්සරේ නායකයෙක් වෙන්නේ ඊට පස්සේ ඇවිල්ලා අපිට දඩ ගහනවා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගුරු වැටුප් ගැටලුව විසඳීම සඳහා සාකච්ඡා කරන ලෙස ගුරු වෘත්තීය සංගම් රජයේනී ලැසිටිනවා ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී जनता उसीगनमी असत्य प्रचारयां करमी पौज्जलिक दुरकथन मगिन तर्जने करमी मे नमति नायक क्रियाकरण भव अपिट पेन मे किशुवकट ගුරු විදුහල්පති වෘත්තීය සමති සංධානය සැලෙන්නේ නැහැ. පැහැදිලිවම අපි දන්නවා අද කැබිනට් මණ්ඩලයේ රැස් වෙනවා. අද දිනේ පවත්වන කැබිනට් මණ්ඩලයේදී මේ රිසුවක් ලබා ගන්න කියලා අපි ආණ්ඩුවේ බලධාරීන්ට අවධාරණය කරලා කියනවා. අපි පැහැදිලිවම ගුරු සහ විදුහල්පතිවරු 260,000 තවම 83,000 තවමත් මේ අරගලයේ අපි ඉන්නවා. කැබිනට් අනුකාරක සභාව ඉදිරිපත් කළ දෙන වාර්තාව ක්‍රියාත්මක තලයට ගෙන ඒම සම්බන්ධයෙන් මොකක්ද වැඩපිළිවෙල කියලා අපිත් එක්ක කතා කරනවා. තුනයි දෙකේ ගුරුවරයාට වැටි ලැබෙන්නේ රුපියල් 937.50යි දවසකට රුපියල් 31යි මේකද මාස්ටර් අත්තල ඊළඟට ඉහළම ගුරුවරයාට රුපියල් දවසක 11,820 2955යි අම්මනේ 2955යි දවසකට රුපියල් 98.50යි ඔන්න මාස්ටර් අත්තලි තරම විදුහල්පතිවරයාට ලැබෙන්නේ දවසකට රුපියල් 100යි මේ වගේ විහිළු කරන්න එපා ඒ නිසා අද අමාත්‍ය මණ්ඩලයේදී දෙන්න අපිට අපි ඉල්ලන මාස්ටර් අත්තලෙන් තුනෙන් පංගුව අපිට දෙන්න තුනෙන් පංගුවත් හතරට කඩලා 12න් එකක් දීලා අපිව සනසන්න සූදානම් වෙන්න එපා ගුරු විදුහල්පති වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අදට දින 57ක් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරු ගැටලුවට අධිර කිහිපයක් ඔස්සේ විසඳුම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. නමුත් ගුරු වෘත්තීය සංගම් අදාළ විසඳුම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පසුගියදා මල්වතු සහ අස්කිරි පාර්ශ්වයන්ද ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වර්ජනය නතර කරන ලෙසයි. නමුත් තවදුරටත් ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත්ව සිටිනවා. පවතින තත්ත්වයේ හමුවේ රජය සහ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එක්ව කඩිනමින් එකඟතාවයකට නොඑන්නේ නම් රටේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීම හීනයක් වනු ඇත. සිය නිවසේ මෙහිකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි ඉශාලිනී නැමැති දැරිය පිලිස්සී මරණයට පත්වීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියම කළා
සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි ජූට් කුමාර් ඉශාලිනී නැමැති දැරියක් පිලිසි මරණයට පත්වීමේ සිද්ධිය සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන දා 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා සැකකාර රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් බන්ධනාගාර අභ්‍යන්තරයේ පරීක්ෂණයක් සිදු කිරීම හේතුවෙන් සහ ඔහුගේ බිරිඳ මාමණ්ඩිය මෙම පරීක්ෂණයට අදාළ සාක්ෂි යටපත් කිරීමේ කටයුතු වලට සම්බන්ධ වී ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය ඇති හේයින් අප පනත යටතේ ඔවුන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජේන්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළා. එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ මසිනවන මොහමඩ් ඉස්මත් නැමැත්තා සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවද නියෝග කළා. ඊට අමතරව මෙම සැකකරු සෑම මාසකම අවසන් ඉරු දින මැදවච්චිය පොලිසියට වාර්තා කළ යුතු බවටද අප කොන්දේසියක් පනවනු ලැබුවා. මේට අමතරව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මියගිය දැරිය අදාළ නිවසට ගෙනවිත් බහර දුන් තරව්කරුවන පොන්නයා පණ්ඩාරම් හේවත් ශංකර් නැමැත්තාද රුපියල් ලක්ෂ 3ක ශරීර අපයක් මත මුදා හැරීමට නියෝග කළ අතර සෑම මාසකම අවසන් ඉරු දින ඩයගම පොලිසියට වාර්තා කළ යුතු බවටත් නියෝග කළා. ඉක්ුත් නඩු දිනේ මෙම නඩුකරේ පස්වන සැකකරු ලෙස නම් කරන ලද හිටපු අමාත්‍ය රේෂාඩ් බදියුදීන් මහතා අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මෙහෙතකට පෙර බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. අප දැන් සූදානම් එම දර්ශන වෙත යොමු වන්නට. දරාගන්න බැරි එකක් තමයි. නමුත් අපි නොසිතු වෙලාවක මෙච්චර හදිස්සියෙම අපෙන් සමුගත්තේ වෙන මොනවත් හින්දා නෙවෙයි, කොවිඩ් නිසා කියන එක අපි දන්නවා. අපි කොච්චර පරිස්සම් වෙලා හිටියත් මේ කොවිඩ් මාරේ අපේ ජීවිතවල රිංගලා දින විනාශය අපිට නතර කරන්න බෑ. එච්චරම ආදරෙන් ඉල්ලා සිටින රටවැසියන්ගෙන් තවමත් මේ වැක්සින් එක අරගත්තේ නැති අය ඉන්නවනම් කරුණා කරලා එතනට යොමුවක් ගන්න. මේ වියෝම අපිට ලොකු සාධකයක්. ඉන්න මිනිස්සු පරිස්සම් වෙලා ඉන්න. සුනිල් අයියා අවංකයි නිර්භීතයි කෙලින් කතා කරන චරිතයක්. ඒ අඩුපාඩු අපිට පිරිමහන්න බෑ. නමුත් ප්‍රාර්ථනා කරන්නේ සුනිල්ගේ ආත්මයට මොක්සුව ලැබිලා සැනසීම ඔහුගේ ආත්මයට ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරා. එම පොතත් සමගින් සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.